අපිට වෙලාවක් නැති වුණේ. ඒ නිසාම අවසානයක් ලෙස බුදුහාමුදුරුවන්ගේ වදනක් කියලා බණපදයක් කියලා මේක අවසන් කරගන්න මා තීරණය කරනවා. මුස්ලිම් මිනිසුන්ටත් අනුගමනය කරන්න පුළුවන්, කිතුනුවන්ටත් අනුගමනය කරන්න පුළුවන්, හින්දු ජනතාවටත් අනුගමනය කරන්න පුළුවන් එක්තරා උදයක්. මේ හිතාදර බෞද්ධ ජනතාව බුදුහාමුදුරුවන්ට මල් තියලා වඳිනවා. අර පූජේමි බුද්ධං කුසුමේන නේන කියන ගාථාවේ මල් තියලා වඳිනවා. මේ මල් තියලා වඳින අවස්ථාවේදී ඉක්මනින් පරවෙලා යන මලක් තමයි බුදුහාමුදුරුවන්ට පූජා කරන්නේ. මේ ගාථාව ඇයි බුදුහාමුදුරුවන්ට මල් තියන්නේ, ඇයි මේ ගාථාව පාරායනය කරන්නේ කියන එකත් මුස්ලිම් ජනතාවත්, හින්දු ජනතාවත්, කතෝලික ජනතාවත්, ඒ වගේම බෞද්ධ ජනතාවත් යථාර්ථයේ තේරුම් කරගන්න ඕනේ. මේ ගාථාවේ තේරුම් කරලා දෙනවා, පුප්පම් මිලායාති යතාය ධම්මේ කායෝ තතායාති විනාශ භාවං. පුප්පම් මිලායාති, පුෂ්පයක් මිලින වෙලා පරවෙලා විනාශ වෙලා යනවා. යතාය ධම්මේ, යම් යථාර්ථවාදී දහමක්, යථාර්ථවාදී විශ්වාසයක් අනුව. කායෝ තතායාති විනාශ භාවං, මේ ශරීරයත් මේ ආකාරයෙන්ම හැකිලෙලා පොඩි වෙලා ඉක්මනටම විනාශ වෙලා යනවා කියන ඒ සිතුවිල්ල ගන්න තමයි ඒක කරන්නේ. ඒ නිසා බෞද්ධයන් නියමාකාරයකින් මේ සිතුවිල්ල ඇතුළට කරගන්න, මුස්ලිම් ජනතාව මරණය ගැන අධික ලෙස සිතන්න. නබිතුමාණෝ කියනවා, පරලොව ජීවිතය ගැනත් මරණය ගැනත් අබමල් රේණුවක් තරං හෝ සිතා ඔබගේ දෑස් වලින් හලන්නා වූ එක් කඳුළු බින්දක් මේ ලෝකය හා ලෝකයේ තියෙන වස්තුන් වලට වඩා උතුම්. ඇයි ඒ? යථාර්ථයේ තේරුම් කරලා දෙන කඳුළු බින්දුවක්. කිතුනු ජනතාවත් මේක තේරුම් කරගත්තනම්, හින්දු ජනතාවත් තේරුම් කරගත්තනම්, අපේ මනස විකෘති වෙලා තියෙන නොයෙකුත් ලෞකික ආශාවන් සීමාවටපත් වෙලා ආදරණීය සමාජය ගැන හිතාදර බැල්මකින් බලන්න අපිට අවස්ථාවක් හිමි වේවි. එතකොට අපේ ඔරලෝසු කටුව ප්‍රමාද වේදායනේ වේවි. එතකොට අපේ වේලාවන් ඉතුරු වේවි. ඒ නිසා හෘදයාංගමෙල්ලීමක් කරන්නන් කටින් නෙවෙයි, වචනයෙන් නෙවෙයි, හෘදයෙන් ඔබ සියලුම දෙනාගෙන්ම අපි එක් වෙමු. අපිට හැකි ආකාරයකින් අපට නම්බුනාම ඕනේ නැහැ. අපි මල දවසකට අපේ නමවත් ජීවමානව පවතින්නේ එහෙම කරුත් තමයි කියන එක ප්‍රකාශ කරමින් මගේ වචනේ අවසන් කරගන්නවා. ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තුතියි.